ආයුබෝවන් ඔබ සියලු දෙනාම අපගේ YouTube channel එක වෙන Lens Via I YouTube channel එකට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි ඕගලන්ට මෙම වීඩියෝ එක තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඕකිඩ් වගාව පිළිබඳව. අපි බලාපොරොත්තු වෙනවා ඕකිඩ් වගාව මුල සිට සරලව පාඩම් මාලාවක් තුලින් ඔබ හමුවේ ගෙනෙන්නට. ගොඩක් දෙනාට ඕකිඩ් පිළිබඳව විවිධ ගැටලු තියෙනවා. ඕකිඩ් වගාවේ ඇතිවන රෝග, ඒ වගේම ඕකිඩ් වගාවේ විවිධ තත්ත්ව පාලනය කර ගැනීම, ඕකිඩ් වගාවේ මල් හට ගැනීම පිළිබඳව ප්‍රශ්න, මේ ආකාරයේ ගැටලු රාශියක් තියෙන බව අපි දන්නවා. ඒ වගේම සමහරු විනෝදාංශයක් විදිහට ඕකිඩ් වගාව ආරම්භ කිරීමටත්, සොයන් රැකියාවක් විදිහට ආරම්භ කිරීමටත් මෙම පාඩම් මාලාව ඕගලන්ට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම පාඩම් මාලාව තුලින් මෙම වීඩියෝ තුලින් ඔබ යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් එම දැනුම ඔයගලන්ට වැදගත් වේයයි සිතනවා නම් අපේ වීඩියෝ එකට ලයික් කරලා subscribe කරන්න කියලා ඕගොල්ලෝ සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙනම් අපි අපේ පාඩම බලමු. මුලින්ම ඕකිඩ් වගාව පිළිබඳ හැඳින්වීමක් කරොත් ඕකිඩ් ශාකයේ අයත් වන්නේ ඕකිඩේසියේ කියන කුලයට. මේ වැදගත්කම කතා කරොත් බඳුන් පැල ලෙසත් කැපූ මල් ලෙසත් අපිට අලෙවි කිරීම සඳහා අලෙවි කිරීම සිදු කරන්න පුළුවන්. කැපූ මල් වලට විදේශීය වෙළඳ පොලේ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා කෙනෙක් ස්වයං රැකියාවක් විදිහට පටන් ගන්නවා නම් කැපූ මල් ලෙස කිරීම ඉතාමත් සාර්ථක වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම දේශගුණය ගැන කතා කරනකොට මෙම ඕකිඩ් ශාකය පහතරට උඩරට සහ මැදරට කියන ප්‍රදේශ තුනටම ඉතාමත් යෝග්‍ය ලෙස යෝග්‍ය වෙනවා. ඊළඟට ඕකිඩ් ශාකය බහුවාර්ෂිකයි ඒක බීජපත්‍රී ශාකයක් සහ සපුෂ්ප ශාකයක්. අපි මේකේ වාණිජ ලෙස ඕකිඩ් වගා කරනවා නම් සාමාන්‍යයෙන් ආයු කාලය අවුරුදු පහක් වගේ තමයි සලකන්නේ. ඒ වගේම හැදෙන පරිසර අනුව අපිශාක සහ භෞමික ශාක කියලා කොටස් දෙකක් තියෙනවා. අපිශාක කියලා කියන්නේ යම්කිසි ධාරකයක් උපයෝගී කරගෙන යම්කිසි පෘෂ්ඨයක් මත වැවෙන ශාක තමයි අපි අපිශාක කියන්නේ. භෞමික ශාක ඕගලන්ට මේ රූප දෙකෙන් පෙන්නනවා. භෞමික ශාක දෙකක්, ඒවා පස මත වැඩෙන ඒවත් තියෙනවා, ගල් මත වැඩෙන ඒවත් තියෙනවා. භෞමික ශාකවලටත් වර්තමානයේ විවිධ වර්ණ පරාසයන්ගෙන් යුතු විවිධ හැඩවලින් යුතු භෞමික ශාක වෙළඳ පොලෙහි අපිට දකින්න ලැබෙනවා. වර්තමානයේ වෙන විට භෞමික ඕකිඩ් ශාක සඳහාත් විශාල ඉල්ලුමක් තියෙනවා. ඊළඟට වර්ධන විලාසය පිළිබඳව කතා කරොත් ඒකපාදී සහ බහුපාදී ලෙස අපිට බෙදා දක්වන්න පුළුවන්. ඕගලන්ට මේ පින්තූර දෙකෙන් බලන්න පුළුවන්. පළවෙනි පින්තූරේ ඒකපාදී, ඒවට උදාහරණ විදිහට අපිට වැන්ඩා ඕකිඩ්, පැලනොක්සිස් ඕකිඩ් දක්වන්න පුළුවන්. බහුපාදී ඕකිඩ් වල පාද ගොඩක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝබියම්, කැට්ලියා වගේ ප්‍රභේද හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට මලෙහි ව්‍යුහය දකින්න පුළුවන්. දලපත්‍ර සහ මණිපත්‍ර, ඒ වගේම ජායාංගය. පල්ලෙහාම තියෙන දලපත්‍රය අනුවර්තනය වෙලා තියෙනවා පරාගණය සඳහා ස්වභාවික ලෙසම. ඊළඟට අපි බලමු උසස් ඕකිඩ් ප්‍රභේදයක තිබිය යුතු ලක්ෂණ. එකක් තමයි ඉතා හොඳ වර්ධනයක් තියෙන්න ඕනේ. අපි දකිනවා සමහර ඕකිඩ් තියෙනවා, ඕකිඩ් ප්‍රභේද වර්ධනය ඉතාමත් සීමා සහිතයි. ඒ වගේම මල් කිත්ත දිගින් වැඩි වෙන්න ඕනේ, මල් කිනිත්ත සහ මල් ඉහළට යොමු වෙන්න ඕනේ. ඒ වගේම කැපුම් මල් ලෙස අපි භාවිතා කරනවා නම් මලෙහි ආයු කාලය, මල සැලකිය යුතු කාලයක් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ අපි කැපුම් මලක් ලෙස භාවිතා කරනවා නම් ඒ ප්‍රභේදය. ඒ වගේම ශාකය තුළ එක් වසරකට මල් කිනිත්ති හයක්වත් තියෙන්න ඕනේ අවම වශයෙන් සහ ඉක්මන් වර්ධනයක් තියෙන්න ඕනේ. කවුරු හරි ස්වයං රැකියාවක් ලෙස විදේශ වෙළඳපොළ සඳහා අපනයනය කරනවා නම් කැපුම් මල් ලෙස, ඒවායේ මල් කිනිති මේ වේගය සහ මල්වල කල් පැවැත්ම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු ප්‍රධාන ඕකිඩ් ප්‍රභේද. පළවෙනි එක තමයි ඩෙන්ඩ්‍රෝබියම්.
මේක ගොඩක් වෙළඳපොළත් අපිට බහුල ලෙස ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ දකින්න පුළුවන්. ඩෙන්ඩ්‍රෝබියම් වලත් උපදර්ශ තුනක් අපිට අඳුන ගන්න පුළුවන්. අපි ඒක පසුවට කතා කරමු. ඒ වගේම පැලනොක්සිස් විශේෂ මේවායේ ඇත්තටම පැලනොක්සිස් විශේෂ වෙළඳපොළෙහි ඉතා ඉහළ මිලක් ගන්නවා. මොකද වසරකට ඇතිවන මල් ප්‍රමාණය මල් කිනිති ප්‍රමාණය වසරකට ඇතිවන ඉතාමත් සාපේක්ෂව අඩු ප්‍රමාණයක් දක්වන්නේ වෙළඳපොළෙහි මේකට ලොකු ඉහළ අගයක් ගන්නවා මෙම මල් විශේෂය. ඒ වගේම කැට්ලියා සඳහාත් ඉහළ මිලක් වෙළඳපොළේ අපිට දකින්න පුළුවන්. වැන්ඩා සඳහාත් එහෙමයි. ඊළඟට තියෙන ඔන්සිඩියම් සහ සිම්බිඩියම් ඇත්තටම මෙව ප්‍රභේද දෙක සඳහා වෙළඳපොළෙහි විශේෂ ලොකු ඉල්ලුමක් නැහැ. නමුත් වර්තමානයේ වෙන විට විශේෂ වර්ණ පරාසයන්ගෙන් යුතු ඔන්සිඩියම් විශේෂ අපිට වෙළඳපොළෙහි දකින්න පුළුවන්. ඩෙන්ඩ්‍රෝබියම් වල උපදර්ශ තුනක් හඳුනා ගන්න පුළුවන් කියලා මං කිව්වා. පළවෙනි රූපයෙන් දැක්වෙන්නේ ඩෙන්ඩ්‍රෝබියම් කේන් විශේෂය, ඊළඟට ඩෙන්ඩ්‍රෝබියම් පැලනොප්සිස් විශේෂය සහ ඊළඟට ඩෙන්ඩ්‍රෝබියම් ඉන්ටර්මීඩියට් විශේෂය. ඩෙන්ඩ්‍රෝබියම් ඉන්ටර්මීඩියට් කියන්නේ ඩෙන්ඩ්‍රෝබියම් අතරමැදි විශේෂය. මේ අතරමැදි විශේෂයේ තියෙන ලක්ෂණය තමයි කේන් විශේෂයේ සහ පැලනොප්සිස් කියන විශේෂවල එකතුවක් විදිහට තමයි ඩෙන්ඩ්‍රෝබියම් ඉන්ටර්මීඩියට් හෙවත් ඩෙන්ඩ්‍රෝබියම් අතරමැදි විශේෂය අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට ඩෙන්ඩ්‍රෝබියම් පැලනොප්සිස් උපදර්ශය පිළිබඳව අපි බලමු. මේ රූප රාමුව තුලින් ඕගලන්ට දැක ගන්න පුළුවන් ඩෙන්ඩ්‍රෝබියම් පැලනොප්සිස් උපදර්ශය පිළිබඳව. මේක ගැන කතා කරොත් අපි කේන් ඩෙන්ඩ්‍රෝබියම් කේන් විශේෂයට සාපේක්ෂව කිනිත්තක හටගන්න මල් ප්‍රමාණය අඩුයි. නමුත් ඉතාමත් පිරුණු බවක් අපිට මේ මල් විශේෂයේ දකින්න පුළුවන්. ඒ වගේම මල් විශාලයි. මල් හටගැනීමේ කාලය සාමාන්‍යයෙන් අවුරුද්දකට හටගන්න කිනිති ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. කල් පැවැත්ම වැඩි. සාමාන්‍යයෙන් කිනිති 4-5ක් වගේ ප්‍රමාණයක් තමයි අවුරුද්දකට ඇති වෙන්නේ. ඊළඟට ඩෙන්ඩ්‍රෝබියම් කේන් උපදර්ශය ගැන කතා කරොත් වෙළඳපොළෙහි ඇත්තටම මේකට ලොකු ඉල්ලුමක් නැහැ ඩෙන්ඩ්‍රෝබියම් කේන් විශේෂයට. මොකද මේ මලෙහි එතරම් පිරිපුන් බවක් නැහැ. මල් විශාල කිනිති විශාල ප්‍රමාණයක් හැදෙනවා. මල ප්‍රමාණයෙන් කුඩයි. ඒත් මල් විශාල ප්‍රමාණයක් කිනිත්තක් තුළ හටගන්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට හටගන්න මල් කිනිති ප්‍රමාණය 8-8ක් හෝ ඊට වැඩි අගයක් ගන්න පුළුවන්. ඊළඟට ඩෙන්ඩ්‍රෝබියම් ඉන්ටර්මීඩියට් උපදර්ශය. මෙම උපදර්ශය ඉතාමත් බහුල ලෙස අපිට වෙළඳපොළේ දකින්න පුළුවන් ඩෙන්ඩ්‍රෝබියම් විශේෂයවල. මේක ගැන කතා කරොත් අතරමැදි තත්ත්වයක් තමයි තියෙන්නේ කේන් සහ පැලනොප්සිස් කියන ඩෙන්ඩ්‍රෝබියම් කේන් සහ ඩෙන්ඩ්‍රෝබියම් පැලනොප්සිස් කියන වර්ග උපදර්ශ දෙකේ අතරමැදි විශේෂයක් විදිහට තමයි අපිට ඩෙන්ඩ්‍රෝබියම් ඉන්ටර්මීඩියට් දකින්න පුළුවන්. වගාවටත් ඉතාම පහසුයි. වෙළඳපොළෙත් ඉතාම බහුල ලෙස දකින්න පුළුවන්. වර්ණ පරාසයත් වැඩි. ඒ වගේම හටගන්නා මල්වල ප්‍රමාණය හටගන්නා මල් කිනිති ප්‍රමාණය අනිත් ප්‍රභේද දෙකට සාපේක්ෂව අතරමැදි අගයක් තමයි ගන්නෙ. ඊළඟට අපි කතා කරනවා වැන්ඩා ඕකිඩ් පිළිබඳව. වැන්ඩා ඕකිඩ් වලත් අපිට ප්‍රභේද තුනක් දකින්න පුළුවන්. පටියාකාර පත්‍ර සහිත වැන්ඩා නැත්නම් ස්ක්‍රැප් ලීෆ් වැන්ඩා, නාලාකාර පත්‍ර සහිත වැන්ඩා අපි ඒකට කියනවා ටෙරේෆ් ලීෆ් වැන්ඩා කියලා. ඊට පස්සේ අර්ධ නාලාකාර පත්‍ර සහිත වැන්ඩා නැත්නම් සෙමිටෙරේට් ලීෆ් වැන්ඩා. මේ රූප රාමු තුලින් පළවෙනි රූප රාමුවෙන් ඕගල්ලන්ට දකින්න පුළුවන් නාලාකාර පත්‍ර සහිත වැන්ඩා ටෙරේට් ලීෆ් වැන්ඩා. ඇත්තටම වෙළඳපොළෙහි ජනප්‍රිය විශේෂය වන්නේ ස්ට්‍රැප් ලීෆ් වැන්ඩා. ඕගල්ලන්ට දකින්න පුළුවන් මේ රූප රාමුවේ ස්ට්‍රැප් ලීෆ් වැන්ඩා. මේක ඉතාමත් අලංකාරයි. ඒ වගේම ඝන විශාල වශයෙන් මල් හටගන්නවා. ඇත්තටම 90%ක්ම වෙළඳපොළෙහි අපිට දක්නට ලැබෙන්නේ මේ විශේෂය. ඊළඟට අපි කතා කරනවා පැලනොප්සිස් ඕකිඩ් පිළිබඳව. පැලනොප්සිස් ප්‍රභේදයේ ඕගලන්ට දකින්න පුළුවන් මේ රූප රාමු තුලින් කොළ ඉතා කුඩා. අපි ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ ගැන ඩෙන්ඩ්‍රෝබියම් විශේෂයත් එක්ක බලනකොට මේවා ඒ කුඩා උසයන් නැති කුඩා පැල තමයි, රවුම් පත්‍ර තමයි අපිට දකින්න ලැබෙන්නේ.
ඒ වගේම පැලනොප්සිස් විශේෂ ඉතාමත් ඝන ඉහළ අගයක් ගන්නවා ඒ වගේම කල්පවැත්ම ඉතා ඉහළයි කැපුම් මල් විදිහට මෙම ප්‍රභේදය ඉතාමත් ජනප්‍රියයි වෙළඳපළේ ඊළඟට අපි බලමු කැට්ලියා ඕකිඩ් පිළිබඳව කැට්ලියා ඕකිඩ් එක කතා කරනකොට ඕගල්ලන්ට මෙම රූප රාමු වලින් අන්තිම රූප රාපුවෙන් දකින්න පුළුවන් කැට්ලියා ශාකයේ හැඩය කොයි වගේ හැඩයක්ද ගන්න කියලා අලුතෙන් මෙම වගාව සඳහා යොමු වෙන කෙනෙක්ට අපි හිතනවා මේ රූප රාමු තුලින් ලොකු සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා ඒකයි මම රූප රාමු කිහිපයක්ම දාලා තියෙන්නේ මේ පිළිබඳව අවබෝධ කරගන්න මෙම කැට්ලියා විශේෂ ගැන කතා කරනකොට කැට්ලියා වල සුදු කැට්ලියා එක අපි කියනවා ඒකට වර්ජින් ෆ්ලවර් කියලා වෙළඳපොළේ ඉතාමත් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ වර්ජින් ෆ්ලවර් එකට ඒ වගේම අවුරුද්දකට මල් කිනිති 6ක් පමණ හටගන්නවා ඉතාමත් විශාල මල් තමයි මේකේ හටගන්නේ සාමාන්‍යයෙන් අල්ල ප්‍රමාණය ගන්නවා එක මලක සයිස් එක ඕගලන්ට වෙළඳපළෙහි මේ කැට්ලියා මල් දකින්න පුළුවන් ඉතාමත් විවිධ වර්ණ පරාස වලින් තියෙනවා ඊළඟට තියෙනවා ඔන්සිඩියම් සහ සින්බිඩියම් විශේෂ මෙම විශේෂ ඇත්තටම වර්තමානයේ වෙනකොට මේව සඳහා ලොකු ඉල්ලුමක් නැහැ වෙළඳපළෙහි බහුල ලෙස භාවිතා වෙන්නේ නැහැ නමුත් ඔන්සිඩියම් විශේෂයේ වර්තමානයේ වෙන විට අපි කැන්ඩියන් ඩාන්ස කියලා කියනවා ඔන්සිඩියම් විශේෂ කැන්ඩියන් ඩාන්ස වල එක එක විවිධාකාර වරයිටිස් වෙළඳපළෙහි දැන් අපිට දකින්නට ලැබෙනවා මේවායේ සාමාන්‍යයෙන් කිනිත්තක එන මල් ප්‍රමාණය ගොඩක් වැඩි සහ දැකුම් කළුයි වෙළඳපළ තුල ඊළඟට අපි බලමු දේශගුණික තත්වයන් විශේෂයෙන්ම දේශගුණික තත්ව ගැන කතා කරනකොට උෂ්ණත්වය ජලයේ යොදන විදිහ ඒ වගේම ආලෝකය වගා මාධ්‍ය මේ වගේ ගොඩක් දේවල් ඕකිඩ් වගාව සඳහා ඉතාමත් වැදගත් දේවල් තියෙනවා අපිට කතා කරන්න. අපි දේශගුණික තත්ත්වය යටතේ උෂ්ණත්වය පිළිබඳව කතා කරමු. ඕගලන්ට පේනවා මම විශේෂයක් එක්ක දාලා තියෙනවා උෂ්ණත්වය දිවා කාලයේදී එක එක විශේෂයන් වලට අදාළ උෂ්ණත්වය සහ රාත්‍රී කාලයේදී උෂ්ණත්වය කොහොමද වෙන්න ඕනි කියලා. එතකොට උෂ්ණත්වය කියන එක හරිම වැදගත් වෙනවා මේ ඕකිඩ් වගාව සඳහා. ඊළඟට අපි බලමු ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය ගැන කතා කරනකොට බොහෝ ඕකිඩ් ප්‍රභේද සාමාන්‍යයෙන් 70ත් 75ත් අතර වායුගෝලීය තෙතමනිය නැත්තම් ආර්ද්‍රතාවය බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට දැන් දහවල් කාලයේදී උෂ්ණත්වය වැඩි වුණහම අපිට ආර්ද්‍රතාවය සාමාන්‍යයෙන් පවත්ව ගන්න අමාරු වෙනවා ඒ නිසා අපිට පුළුවන් දහවල් කාලයේදී අපි ටෙන්ට් එකක් වගේ හට් ලොකු හට් ගහලා නම් නැත්තම් මේ හවුස් එකක නම් අපි වගා කරන්නේ අපිට පුළුවන් ඊට අදාළව හවුස් එක ඇතුලේ අපිට බිමට වතුර දාන්න පුළුවන් දහවල් කාලයේදී. එතකොට ඇතුළත වාර්ධතාවය අපිට දහවල් කාලයේදී පවත්ව ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහර නෙට් හවුස් ඇතුලේ තියලා තියෙනවා වතුර භාජන දහවල් කාලයේදී. එතකොට ඒවෙන් වාෂ්ප වෙලත් ඒ නෙට් හවුස් එකේ පරිසරය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන වාර්ධතාවය අපිට පවත්ව ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳව ඉදිරි පාඩම් මාලාවල් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට විශේෂම දේ තමයි ආලෝකය. ආලෝකය කියන දේ ඉතාමත් වැදගත්. මේකෙදි අපිට භාවිතා කරන්න පුළුවන් විවිධ සෙවන දැල් ආලෝකය බලාපොරොත්තු ආලෝක ප්‍රතිශතයට අනුව ඒ විශේෂයන් වලට අනුව අපිට සෙවන දැල් වෙළඳපළෙහි අපිට එක එක පර්සන්ටේජ් වල සෙවන දැල් තියෙනවා කළු පාට සෙවන දැල අපි ඒ පිළිබඳව ඉදිරියට කතා කරමු නෙට් හවුස් එකක් හදාගන්නකොට කොයි වගේ දේවල්ද භාවිතා වෙන්නේ සහ ඒ පිළිබඳව දැනට ආලෝක ප්‍රතිශතය එක එක විශේෂයන් සඳහා කොයි කොයි ප්‍රමාණවලින්ද අවශ්‍ය වන්නේ කියලා මන් දාලා තියෙනවා එතකොට අපිට කළු පාට සෙවන දැල වෙළඳපළෙහි ගන්න ලැබෙනවා එතකොට අපිට අවශ්‍ය ප්‍රසන්ටේජ් එකට අනුව අපිට සෙවන දැල් වෙළඳපළ තුලින් ලබා ගන්න පුළුවන්
ඊළඟට අපි කතා කරොත් උදේ ආලෝකය ගැන සාමාන්‍යයෙන් උදේ 6 සිට උදේ 10:30 විතර වෙනකන් තමයි ඉතාමත් කාර්යක්ෂම ලෙස ශාක මගින් ආහාර නිෂ්පාදනය සිදු කරන්නේ අපි දන්නවා ආහාර නිෂ්පාදනය සඳහා ඒගොල්ලෝ ශාක කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උරා ගැනීම සිදු කරනවා ඒත් එක්කම එතකොට 10 මාරෙන් පස්සේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උරා ගැනීම සිදු කරන නිසා අපි ජලය උදේ වරුවේ දැනිම ඉතාම අවශ්‍යයි ඒ නිසා 6:30-7:00 අපිට පුළුවන් නම් ජලය යොදන්න ඒක ඉතාමත්ම සාර්ථකව අපිට වගාවක් සිදු කරගෙන යන්න පුළුවන් සාර්ථක වගාවක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ අපි 7න් පස්සේ සාමාන්‍යයෙන් පැයක විතර කාලයක් අපි තියෙනවා ගස් ටිකට ඒ ජලය උරා ගන්න ඊට පස්සේ උදෑසන 8:30-7:00 අපිට පුළුවන් පොකොරේ දීම යෝග්‍යයි මොකද ආහාර නිෂ්පාදනයේට ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ඉතාමත් කාර්යක්ෂම උරා ගන්නකොට අපි පොහොරත් යෙදුවහම ශාකවලට ඒවත් උරාගෙන ජලයත් සමගම ඒව උරා ගැනීමත් සිදු කරනවා මේවට යොදන්න ඕනේ පොහොර මොනවද කොයි ආකාරයෙන්ද යොදන්න ඕනේ මොන අවදිවලට විවිධ අවදිවලට විවිධ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් අනුපාත වලින් පොහොර යොදන්න ඕනද පිළිබඳව අපි ඊළඟ පාඩම් මාලාවල් තුලින් කතා කරමු දැනට පොහොර යෙදීමේදී සාමාන්‍යයෙන් ජලය යොදලා පැයක් පහු වෙලා 8:00-8:30 අපිට යොදන්න පුළුවන් නම් ඉතාමත් කාර්යක්ෂම ලෙස ඒ පොහොර ශාකවලට උරා ගැනීම සිදු වෙනවා ඊළඟට අපි කතා කරොත් සාමාන්‍යයෙන් වියලි කාලගුණික තත්ත්වවලදී අපිට පුළුවන් හවස් වරුවේ පොඩ්ඩක් පැල තෙමන්න 2:30-3:00 පස්සේ පැලවලට වතුර දැමීම සිදු කරන්න එපා මේ වියලි කාලගුණික තත්ත්වවලදී මොකද මේ රාත්‍රී කාලයේදී තෙතමනේ හවස් වරුවේ පහට විතර අපි වතුර 4:00 පහට විතර වතුර දැම්මොත් වතුර වේලිලා යන්න වෙලාවක් නැහැ. එතකොට රාත්‍රී කාලයේදී තෙතමනේ රැඳිලා තියෙන නිසා ශාකවලට දිලීර රෝග ඇති වෙන්න පුළුවන්. බොහෝ විට දිලීර රෝග ඇති වෙනවා තෙතමනියක් නිසා සාමාන්‍යයෙන් 2:30-3:00 ඒ අතර කාලයේදී යෙදුවම ඒ කාලයේදී අපිට යොදාගත්තට පස්සේ ජලයේ හිඳියාමක් සිදු වෙනවා හිරුවෙලිය තියෙන නිසා. අද පාඩම් මාලාව තුලින් අපි ඒ පිළිබඳව තමයි කතා කරන්නේ. මං හිතනවා ඔයගලන්ට අලුතෙන් මෙම වගාව සඳහා යොමු වෙන කෙනෙක්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති හැඳින්වීම හොඳ හැඳින්වීමක් ලැබෙන්නේ නැති ස්වයං රැකියාවක් ලෙස පටන් ගන්න කෙනෙකුටත් මේ ඉතාමත් වැදගත් වේවි කියලා අපි හිතනවා මොනවා හරි ඕගලන්ට මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් ඕගලන්ට පල්ලෙහැන් කමෙන්ට් කරන්න පුළුවන් මම ඒවටත් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා අපි මේ පාඩම තුලින් ඇත්තටම කතා කරේ ඕකිඩ් ප්‍රභේද සහ ඒවට අවශ්‍ය කරන දේශගුණික තත්ත්වයන් පිළිබඳව ඊළඟ පාඩම් මාලාව තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද පැලයක් බඳුන් ගත කරන්නේ සහ වගා මාධ්‍ය සහ යොදා ගන්නා පොහොර මොනවද කියලා එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි මෙම වීඩියෝව තුලින් ඕගොල්ලෝ වැදගත් දෙයක් වගාව සඳහා වගාව පිළිබඳව ඉතාමත් වැදගත් තොරතුරු ලැබුණා කියලා සිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව subscribe කරන්න ස්තුතියි